Danke. ආයිබෝවන් සර්. දවසේ අපි ගණිතය පාඩම කරනවා. ගණිතය පාඩමට එහෙනම් සූදානම් වෙන්න අද දිනේ ලියන්න 2021 9 වෙනි මාසේ 11 වෙනිදා, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ අපි ඉන්නේ නේද? ඔක්තෝබර් නොවැම්බර් මාසය වෙනකොට අපේ විෂය නිර්දේශය අවසන් කරන්න වෙනම් හොඳයි. අපි බලමු ඉස්සරහට වැඩ ටිකක් වැඩියෙන් කරන්න බලමු. ගණිතය නම් අපිට ඉවර කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. පරිසරයත් පුළුවන්, සිංහල තමයි අපිට වැඩිපුර කරන්න වෙන්නේ. ඉතින් ඔයාලා මේ සිංහල වැඩ කරන්න ටිකක් උනන්දු වෙන්න ඕන. මම කියනවනේ ෆොටෝ සෙවන්න කියලා නේද? සමහර ඒවා ලියලා තාම ෆොටෝ සෙවල නැහැ ගොඩක් අය. කීප දෙනෙක් කියවලා තියෙනවා, මම දැක්ක තියෙනවා, මම තාම බැලුවේ නැහැ. ඒක මම බලලා එවන්නම් අඩුපාඩු හදලා. හරි, අද අපි ගණිතය පාඩමකට සූදානම් වෙමු. එහෙනම් ගණිතය පොත් අරගන්න. ගිය සතියේ පුතේ අපි හොඳ පාඩමක් කරා නේද? 6න් බෙදීම සහ 7න් බෙදීම. ඒවා පෙළ පොතේ අභ්‍යාස අවසන් කරලා දැන් ඔයාලට බෙදීම පුළුවන් ඇති හොඳට නේද? බෙදීමේ ගැටලු පෙළ පොතේ අභ්‍යාසත් මට ෆොටෝ සෙවන්න මම බලලා දෙන්න හොඳද? අනිවාර්යෙන් ෆොටෝ සෙවන්න ඕන. හරි, එහෙනම් අපි ඊළඟ පාඩමට යමු. ඊළඟ පාඩම තියෙන්නේ දිශා කියන පාඩම. රයිට්, මාතෘකාව ලියන්න පුතේ. එහෙනම් දිශා, දිශා. දිශා ගැන ඔයාලා ගොඩක් දේවල් දන්නවා. 4 වසරේදී අපි ප්‍රධාන දිශා ටික ඉගෙනගෙන තියෙනවා. මේ පාඩමේදී කරන්නේ දිශා ගැන, ඒ කියන්නේ 8 දිශා හඳුනා ගන්නවා. දිශා 8ක් හඳුනා ගන්නවා. ඒ වගේම විවිධ වස්තුන්, විවිධ දේවල්, ඒ දිශාවල තිබෙන විවිධ දේවල් අපි මොන දිශාවෙන්ද තියෙන්නේ කියලා පිහිටීම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? දිශාවලට අනුව පිහිටීම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. මේවයි ප්‍රායෝගිකව කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් අපිට දැන් ප්‍රායෝගිකව කරන්න අවස්ථාවක් නැහැ. කොහොම හරි කමක් නැහැ, අපි බලමු නේද? දැන් 4 ශ්‍රේණියේදී ඔයාලා ඉගෙන ගත්තනේ මේ දිශා 4ක් ගැන නේද? හිරු නැගෙන දිශාව මොකක්ද? හිරු නැගෙන දිශාව නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව මොකක්ද? නැගෙනහිර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව බටහිර දිශාව. නම් බස්නාහිර දිශාව නේද? හරි, මේ දැන් මේ ඔන්න දිශාවට හැරිලා ඉන්න ළමයෙකුගේ වම් මත තිබෙන්නේ මොන දිශාවෙන්ද? උතුරු දිශාවට හැරී සිටින ළමයෙකුගේ වම් මත තිබෙන්නේ මොන දිශාව? බස්නාහිර නැත්තම් බටහිර දිශාවට නේද? බටහිර දිශාවට. හොඳයි, උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර, එහෙමම නැගෙනහිරට හැරි ඉන්න කෙනෙකුගේ වම් මත තිබෙන්නේ මොන පැත්තේද? ප්‍රශ්නේ අපිට උත්තරේ වැරදුනා නේද? අතර නැගෙනහිර ඉන්නේ. මම දැන් මේ ප්‍රශ්නේ වෙනස් කරනවා. නැගෙනහිර දිශාවට හැරි සිටින කෙනෙකුගේ වම් මත තිබෙන්නේ මොන දිශාවෙන්ද? උතුරට. දිශාවට. උතුරු දිශාවට. වම් මත. උතුරු දිශාවට. දකුණු මත. දකුණු දිශාවට. හරි, එහෙනම් මෙන්න දිශා ටික
අපි හිතමු ළමයි නැගෙනහිර දිශාවට හැරිලා ඉන්නවා නම් එයාගේ වම් අත උතුරු දිශාවෙන් දකුණු අත දකුණු දිශාවෙන් නේද? එයාට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි බස්නාහිර දිශාව. ඔය දිශා ටික ඔයාලා අඳුනගෙන තියෙන්නේ. හරි. එහෙනම් ප්‍රායෝගිකව කරන්න අපි මේ වගේ එකක් බලමු. නේද? ඔයාලා අඳින්න යන්න එපා ඉස්සලා අහගෙන ඉන්න. දැන් ඔන්න මේ ළමේ හැරිලා ඉන්නවා මේ පැත්තේ නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාවට මේ ළමයා මේ හැරිලා ඉන්නේ නැගෙනහිර දිශාවට තමයි මෙයා මේ ළමයා ඉන්නේ. ඒ කියන්නේ නාහේ බලා ගන්න නාහේ තියෙන නැගෙනහිර පැත්ත. නේද? නැගෙනහිර දිශාවට මුහුණ දාලා තමයි මේ ළමයා ඉන්නේ. හරිද? දැන් මෙයා පියවර තුනක් ඉදිරියට යනවා. පියවර තුනක්. එකයි දෙකයි තුනයි. ඔන්න පියවර තුනක් ඉදිරියට ගියා. හරිද? දැන් දකුණු දිශාවට හැරෙනවා. මෙයා කොහටද හැරෙන්න ඕන? දකුණු දිශාවට හැරෙන්න ඕන. එතකොට දකුණු දිශාවට හැරෙනවයි කියන්නේ මොන පැත්තටද හැරෙන්න ඕන? අල්ලාහ පැත්තට. එතකොට ළමයාගේ මූණ අපට අඳින්න වෙන්නේ මේ පැත්ත. නේද? මේ ළමයාගේ ඔය විදිහට තමයි අපිට අඳින්න වෙන්නේ. දකුණු දිශාවට හැරෙන්න. දැන් බස්නාහිර දිශාවට හැරෙන්න. බස්නාහිර දිශාවට හැරෙද්දී මේ ළමයා මොන පැත්තටද තියන්න වෙන්නේ? දැන් තව පියවරක් ඉස්සරහට යනවා. හතරවෙනි පියවර. හතරවෙනි පියවර ගාවට ගිහින් බස්නාහිර දිශාවට හැරෙන්න. එතකොට මේ පැත්තට. නේද? ඔය පැත්තට හැරිලා තමයි දැන් ළමයි. බස්නාහිර දිශාව. දැන් පියවර පහක් ඉදිරියට යන. 1යි 2යි 3යි 4යි ආමේට පහක්. පියවර පහක් ඉදිරියට යන. පියවර පහක් ඉදිරියට ගිහිල්ලා යා ඉන්නවා. දැන් උතුරු දිශාවට හැරෙන්න. එතකොට යා ඉන්නේ මේ විදිහේ. මේ කොන්නේ. ඉතින් ඔය වගේ අපිට වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගිකව නේද? ඔයාලගේ මිදුලට ගිහිල්ලා ඒ දිශාවන් වලට හැරිලා නේද? බස්නාහිර දිශාව මේ නැගෙනහිර දිශාව අපිට අඳුර ගන්න ලේසි නිසා මුලින්ම නැගෙනහිර දිශාවට හැරෙන්න. ඉරු නැගෙන දිශාවනේ. එතැන් සිට පියවර ගිහින් ඒ දිශාවන් වලට හැරෙන්න පුළුවන් ඒ වැඩේ කරන්න ඕනේ. තේරුණාද? හරි. ඉතින් මේ ප්‍රධාන දිශා හතර. එහෙනම් අපි මාතෘකාව ලියමු මෙතන. දිශා යටි ප්‍රධාන දිශා හතර. මොකද ප්‍රධාන දිශා හතර? උතුරු දිශාව, නැගෙනහිර දිශාව, උතුර දකුණ නැගෙනහිර බස්නාහිර දිශාව. උතුරු පැත්තට අපි උයන්න දානවා. දකුණ නැගෙනහිර බටහිර නැත්තම් බස්නාහිර. නේද? අපි වෙනම ලියමු ප්‍රධාන දිශා හතර. උතුර නැගෙනහිර දකුණ බස්නාහිර. ඔන්න ප්‍රධාන දිශා හතර. ඔ
ලියාගත්ත සර්. ලියාගත්තේ නෑ සර්. ලියාගෙන ඉවරයි සර්. සර් ලිව්වා. හා හා. ලියලි ඉවරයි සර්. හොඳයි. දැන් අපි ඊළඟ ලියමු අට දිශා හඳුනා ගනිමු. අට දිශා හඳුනා ගනි. අට දිශා හඳුනා ගනි. හරි දැන් අහගෙන ඉන්න. දැන් ඔයාලා දන්නවනේ ප්‍රධාන දිශා හතර මෙන්න උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර මෙන්න ප්‍රධාන දිශා හතර. මේ දිශා හතරේ මෙතන මේව හරහා යන විදියට අපට තව ඊතල අඳින්න පුළුවන්. මේ ඔන්න ඔය විදිහේ ඊතල දෙකක් සහ මෙතන මැදින් යන විදියට මෙහෙම ඊතල දෙකක්. මේ විදියට ඇඳුත්. හරි. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් උතුරු දෙසට හැරිලා ඉන්නේ. නේද? එයා නැගෙනහිරට හැරෙන්න කලින් මේ උතුරටයි නැගෙනහිරටයි අතරමැද හරි මැදින් නේද? ඒ පැත්තට හැරිලා ඉන්නවා. ඊශාන දිශා. ආ මොනවාද අපි මේකට කියනවා? ඊශාන. පාන ඊශාන. නේද? ඊශාන දිශාව. එයා දැන් ඔන්න නැගෙනහිරට හැරෙනවා. නැගෙනහිරට සහ දකුණ නැගෙනහිර ඉඳලා කෙලින්ම දකුණට හැරෙන්න කලින් නේද? ඒ අතරමැදට හැරෙනවා. මැදට. ගිනි කොන. ගිනි කොන. ගිනි කොන. ගිනි කොන. ගිනි කොන දිශාව. නේද? හරි. දකුණේ ඉඳලා කෙලින්ම බස්නාහිරට හැරෙන්න කලින් අතරමැදට හැරෙනවා. ගිනි කොන දිශාව. නිරිත නිරිත බස්නාහිර ඉඳන් උතුරු දිශාවට හැරෙන්න කලින් ඒ අතරමැද දිශාව වයඹ දිශාව වයඹ වයඹ නේද? ආ දැන් අපි කියවමු උතුර ඊශාන නැගෙනහිර දකුණ නිරිත බටහිර වයඹ නැවතත් උතුර නැවතත් උතුර. හරි. ඉතින් මේ හරියට නිකන් අර ඔරලෝසු වගේ තමයි. නේද? ඔරලෝසු වගේ තමයි. හරි. මෙන්න අට දිශා. ඉතින් මේ වාරි ඊසාන කියලා ලියන්න ඕනේ. ඊයන් ලිව්වනම් ඒ. හරි. අඳ ගන්න. මෙතන නි මෙතන වා. අපි දිශාට ලියා ගනිමු. වා යටින් ලියන්න තමේ. එක උතුර
ඉන්සාන නැගෙනහිර ගිනි කොළ දකුණ මිරිත බටහිර වයඹ ඉවරයි සර්. හොඳයි. ලියාගෙන ඉවරයි සර්. ලියාගෙන ඉවරයි සර්. ලියාගෙන ඉවරයි සර්. මෙන්න මේ ප්‍රශ්නවට උත්තර දෙන්නකෝ. දකුණත් බටහිර දිශාවත් අතරමැද පිහිටි දිශාව කුමක්ද? ඉරිත දිශාව. ඉරිත දිශාව. දිශාවත් උතුරු දිශාවත් අතරමැදි පිහිටි දිශාව කුමක්ද? ඊසාන දිශාව. ඊසාන දිශාව. වයඹ දිශාව තිබෙන්නේ කුමන දිශා දෙක අතරද? උතුරස්නාහිරයි උතුරයි අතර. පස්නාහිරයි. ඊසාන බටහිර දිශාව අතර. හොඳයි.
පුතේ මේක මේ මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පුලි ළඟට මෙන්න. වෙන් ගිහින් අම්ම නිද බලාම හරි. ඔව්. පුලි ළඟට ගිහින් නැවෙන් ගිහින් අම්ම නිද බලාම හරි. ළඟ නැවෙන් ගිහින් අම්ම නිද බලාම හරි. නේද? ඒකයි කටින් වෙන්නේ. ආ ඉස්කෝල් ඊළඟ නැවේ ගිහින් ගාමි නිදිද බලා වරි අල් අමතක කරන ලියාගන්න නේද? උයන්නේ උතුර ඊසාන නැගෙන දකුණ නිරිත පටිර වයඹ උලක්රු වලින් තමයි මේ දිශා ටික පිළිවෙලට පෙන්වන්නේ. මේ දිශා ටික පිළිවෙලට අවශ්‍යයි. හොඳද? උපුල් ඊළඟ නැවේ ඊන් දම්මි නිදිද බලා වරි. අමතක වෙන අය ලියා ගන්න. කොටුවක් ඇතුලේ ලියා ගන්න. මේ ලියලා කොටු කරන්න. හරි. හොඳයි අපි දැන් ඔව් දැන් තමන් හැරිලා ඉන්නේ මොන දිශාවටද? ඔයාලා ඔය ඉන්නේ මොන දිශාවටද ඔයාලා හිතන විදිය? බාව බලන්න ගෙදරට ඉරපා යන්නේ මොන දිශාවද? ඒ අනුව තමයි බලන්නේ. ඉන්නේ උතුරට මොනලා? උතුරු දිශාවට. උතුරු දිශාවේ ඉන්නේ උතුරට මොනලා? ඔව් සමහරු ඉන්නේ උතුරු දිශාවට මොනලා. තව සමහරු උතුරු දිශාවට මොනලා? කල්පනා කරලා බලන්න. තමන් දැන් හැරි සිටින්නේ මොනලා සිටින්නේ මොන දිශාවටද කියලා? හැමෝම උතුරට වෙන්න බෑ. දැන් මම මොනලා ඉන්නේ දකුණු දිශාවට. කල්පනා කරලා බලන්න. සර් මම නැගෙනහිර දිශාවට. ආ අනිත් අයත් උත්තර කියන්නේ. මම දකුණු දිශාවට. ආහා හොඳයි. සමහරුන හොයා ගන්න බෑනේ උතුර දකුණ පටල. මම උතුර දිශාවට. ඔව් අනු දිශාවක් වුණත් කමන්නේ කියන්න පුළුවන් අනු දිශාවක් වුණා. ආ වයඹ දිශාවටත් හැරිලා ඉන්නවලු. හොඳයි. හරි. එහෙනම් හෙට උදේින්ම බලන්න ඉරපා යන්නේ මොන දිශාවෙන්ද කියලා. ඒ පැත්ත පුතේ නැගෙනහිර. නැගෙනහිර දිශාව. ඔව් එතන දිශාව. ඔයාලට අනිත් දිශා ටික හදා ගන්න පුළුවන්. හෙට උදේ ওই වැඩේ කරලා බලන්න. හොඳද? ආ එතකොට මම ඉන්නේ ඉස්සර දිශාව. ඔව් ඔව්. හරි. දැන් අපිට මෙන්න මේ වගේ පොඩි වැඩක් කරන්න තියෙනවා. මේ ළමෙක් ඉන්නවා වාඩි වෙලා. ආව නෑ හිතගෙන ඉන්නේ යා. ළමයා ඉන්නේ මැද. හොඳද? ආ ළමයා ඉන්නේ මැද. හැබැයි ඔව් දිශා ටික බලන්න. ඔව් මම මේ පෙන්නන්නේ. සිසුවා ඉන්නේ මැද. එතකොට දිශා ටික අපිට හදා ගන්න පුළුවන් නේ. සිසුවාට ඔව් සිසුවා මැද. සිසුවාට උඩ දිශාව මොන දිශාවද? උතුරු දිශාව. උතුරු දිශාව. අන්න හරි. ඔව් උතුරු දිශාව. නේද? මේ පැත්ත බයිසිකලේ තියෙන්නේ
දකුණු දිශාවේ මේ මේ නැගෙනහිර දිශාවේ සිසුවාට දකුණු දිශාවේ දකුණු දිශාව දකුණු දිශාව සිසුවාට බස්නාහිර දිශාවේ තියෙනවද ඉන්ද පිහිටලා තියෙන ලින්ද ලින්ද හොඳයි අපි අනු දිශා බලමු සිසුවාට ඊසාන දිශාවෙන් කාරය මේ කාරය දිශාවෙන් කාරය Olgas. Meeten. Olgas. Gate 2. Ambagas. 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 පුළුවන්ද ඔයාලට? ඊතල ටික අවශ්‍ය නැහැ. පුළුවන් සර්. පුළුවන් සර්. ඊතල නැතුව. පුළුවන් සර්. අම්මේ නටක් ගන්න. ඔකලියා ගන්නද සර්? ඔව් මේක ඇඳ ගන්න. ඕක ලියාගෙන ඉවරයි සර්. හරි දැන් බෝඩ් එකට එන්න. ලියලා ඉවරයි. ආ දැන් බෝඩ් එකට එන්න. හරි දැන් මේ වගේ වාක්‍ය ලියන්න තියෙන්නේ
ළමයාට උතුරු දිශාවෙන් බෝලේ ඇත ළමයාට ඉසාන දිශාවෙන් කාරය තිබේ ওই විදිහේ වාක්‍ය 8ක් ලියන්න පුළුවන් නේද වාක්‍ය 8ක් ලියන්න පුළුවන් හොඳයි එහෙනම් ඔයාලේ වාක්‍යට දැන් ලියන්න ඒක ලියලා ඉවර වෙලා විනාඩි මම ආයි මත් මේ අපි පන්තියේ නැවත තියෙනවා නැවත ඔයාලා පන්තියට එන්න